කියන්න ඕනි වැඩේ. අපි හැමතිස්සෙම කියනවා මගේ දුක ගැන අමාරුකම් ගැන ඒව කතා කරනවා. හැබැයි අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ නේ. මේක වෙනස් කරන්න අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ. අපි අයි ඕගොල්ලන්ට මේ අවිල කතා කරන්නේ. මේ රටේ අනාගතයට වෙනස් වෙන්න ඕනි කොට තරුණයෝ වෙනස් වෙන්න ඕනි. තරුණයෝ වෙනස් වෙන්න ඕගොල්ලන්ගේ ඔළුව හදා ගන්න ඕනි. අපි කොතනින් හරි පටන් ගන්න ඕනි. මේ මගෙන් පටන් ගමු. අපි කොතනින්ද පටන් ගත්තේ? අපි මේ වැඩසටහන් සියල්ල පටන් ගන්නකොට අපිට මතකයි 225 එපා කියලා මතයක් හදලා තිබුණා. මතකද? මේට අවුරුදු කීපයකට කලින්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදෙත් උන්නේ මුකුත් උන්නේ කියලා හදලා තිබුණා. එතකොට ඒක හරි ජනප්‍රිය මතයක් ඒ කාලේ. ඒක හරි හරි ෂෝක් වැඩක්. හැබැයි අවසානයේදී මොකද්ද වුනේ? ඒ 225 එපා කියලා කැම්පේන් කරලා අපි වෙන තැනකට ගිහිල්ලා අපි අමාරු වැටුණා. හැබැයි ඊට පස්සේ ලොකු අර්බුදයකට මුහුණ බැහැවහම ඒකේ බාර ගන්න මේකට ඒ අත්දැකීම් තියෙන්න ඕනේ, සිස්ටම් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය නැතිකම ඒක බලපෑම. හැබැයි ඊට පස්සේ රට අර්බුදයට වැටුණාම මේක බාර ගන්න කිව්වහමත් ගොඩක් අය බාර ගත්තේ නැහැ. ඇයි බාර ගත්තේ නැත්තේ? ඒගොල්ලන්ට සිස්ටම් එක ගැන අවබෝධයක් නැති නිසා. බාර ගන්න කියපු අයට කවුරුවත් බාර ගත්තේ නැති අවබෝධයක් නැහැ සිස්ටම් එක ගැන. ඒ වගේම මේක බරපතලකම ගැන අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි එතනදී අපි කියන්න ඕනේ මේ කයිය ගැහුවට කතා කරාට මේ සිස්ටම් එක ගැන අවබෝධය තිබුණේ නැත්තම් මේ රටක් ගොඩනගන්නේ කොහොමද කියන අවබෝධය අපිට නැත්තම් අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒක අපේ ජීවිතවලටත් හොඳ වටිනාකමක් තියෙනවා. මම ඒක තීරුම් කරලා දෙන්නම්. කොහොම වුණත් අපි කියන්න ඕනි දේ තමයි හොඳ වෙලාවට අපි දැන් දකිනවා හොඳ විවේචකයෝ ඉන්නවා. විවේචනය වලට මතත් හැදෙනවා. හැබැයි විවේචකයෝ වැඩකාරයෝ නෙමෙයි. ඔය දන්නවද ඔයගොල්ලෝ චිත්‍රපටි බලනවා නේද? ෆිල්ම්ස් බලනවා. චිත්‍රපටි විචාර බලනවද? කියවලා තියෙනවද විචාර? දැන් අලුත් පලම්පරාව එහෙම කියවන්නේ නැද්ද? චිත්‍රපටියක් බලලා චිත්‍රපටියේ විචාරයක් කියවන්න. චිත්‍රපටි විචාර ලියන අය ඕනි තරම් ඉන්නවා. හැබැයි ඔය චිත්‍රපටි විචාර ලියන කෙනෙකුට කියන්නකෝ ෆිල්ම් එකක් හදන්න කියලා. බෑ. ඒ විචාර ලියන්න විතරයි ඒගොල්ලන්ට පුළුවන්. විවේචනය කරන්න විතරයි පුළුවන්. වැඩ කරන්න බෑ. ඒතර වැඩ කරන්න අපි පටන් ගන්න ඕනි. අපිට ඒකට අත්දැකීම් තියෙන්න ඕනි. අපි ඒකට ගොඩ නැගෙන්න ඕනි. අපි මතක් කරන්න ඕනි දැන් රට අවුල අමාරු වැටිච්ච වෙලාවේ මම හිටියේ විපක්ෂේ. රට අමාරු වැටුණා. මම විපක්ෂයේ වේදිකාවේ සැරට රාජපක්ෂලාට ගහනවා. සැරට අමරවීරලාට ගහනවා. සැරට ඩීවීලාට ගහනවා. පාර්ලිමේන්තුව ඇතුලේ කාංචනයි මායි ගහ ගන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඇත්ත කතාවනේ. එහෙම තියෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිටපු ගමන් ඉතින් අපි ඔහෙන් මෙහෙන් ඇටෑක් එකක් දෙනවා. එහෙම තියෙනකොට රට අමාරු වැටුණා. අමාරු වැටුණාම රට ගිනි ගත්තා. මේ මම මේ කියන්නේ අපි ජීවිතේ පටන් ගන්න ඕන විදිය. රට වැටුණා. තෙල් නැති වුණා. බෙහෙත් නැති වුණා. ගෑස් නැති වුණා. බෙහෙතුත් නැති වුණා රටට. හිතන්න අපේ අම්මලා තාත්තලා බෙහෙත් නැතුව කී දෙනෙක් රටේ මැරුණාද කියලා. අපි දන්නේවත් නැහැ. සංඛ්‍යා ලේඛනයක්වත් නැහැ. දැන් මේ වගේ වෙලාවක අපි මොකක්ද කරන්න ඕනේ? මම අභියෝගයක් බාර ගැනීම පිළිබඳ අතරමං වුණා. මගේ පාක්ෂිකයෝ මට ඡන්දේ දීපු අය මේ ඇවිල්ලා ඉන්න. මේ වැරදි තීරණයක් ගන්න හදන්න එපා. මට ඕන වුණා දැන් මේ අද දරුවා මැරෙනවා ඉස්පිරිතාලේ. හෙට මගේ දරුවා මැරෙන්න පුළුවන්. බෙහෙත් නැතුව. වැක්සින් නැහැ, මුකුත් නැහැ රටේ. පෝලිං වල මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. ලොරියක් ඇතුලේ මට මතකයි තවලම ෂෙඩ් එක ගාව මැරුණා එක්කෙනෙක්. එතකොට මේක මෙහෙම බලන් ඉඳලා මම විපක්ෂයේ කතිකේක් විදියට ජනප්‍රිය වේදිකාවල කෑ ගහ ගහ තවත් වැටිච්ච එකට උඹලා තමයි වැට්ටුවේ කියලා කෑ ගහ ගහ ගිහිල්ලා විවේචනය කර කර ගියොත් මම හරිද? අපි කල්පනා කළා ජීවිතය පිළිබඳ තිය ප්‍රශ්නයක්. ගෙවල් ගිනි තියෙනවා. අමාරුවෙන් මිනිසුන්ගේ ජීවිත නැති කරලා දානවා. අමරකීර්ති මන්ත්‍රීතුමා මරලා දැම්මා. අපි හැංගිලා වාහනවල යන්නේ. හැබැයි
තීන්දුව අභියෝග ගන්න එක තමයි ජීවිතේ වැදගත්ම දුවේ පුතේ මම මේ කියන්නේ යන්නේ ඒක අභියෝගය කමක් නැහැ මේ හෙට දවසේදී මේ රටේ මිනිස්සු මැරෙනවා බල බල විපක්ෂයට වෙලා කෑ ගහනවට වඩා හොඳයි අපි අභියෝගේ බාර ගන්නවා කියලා අපි අභියෝගේ බාර ගත්තා ඒ අභියෝගේ බාර අරගන්නකොට මම ආයිත් මතක් කරන්නම්කෝ අර ඔයගොල්ලන්ට මතක් කරන්න බෙහෙත් නැති වෙච්ච වෙලාව බෙහෙත් නැති වෙච්ච වෙලාව පොඩ්ඩක් මතක් කරගමු ආයිත් හිතට අපි මේ වෙලාවේ ඒකට ලංකාවට කවුරුවත් සල්ලි එවන්නේ නැහැ ඩොලර් එවන්නේ නැහැ ඩොලර් එවන්න එපා කියලා කිව්වේ රට සල්ලි එවන්න එපා කියලා මිනිස්සු කිව්වේ ඒ වෙලාවේ මතක ඇති ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේදී එළියේදී කිව්වා රටට සල්ලි එවන්න එපා කියලා එවන්න එපා කියලා රට තවත් වට්ටන්න උමනා වෙච්ච වෙලාවක අපි මේ ඇඩ් ආණ්ඩුවේ සල්ලි නෙමෙයි අපි අපේ මිතුරන්ගෙන් එකතු කරගෙන මේ ඇඩ් හදලා අපි රටට සල්ලි ගෙන ආවේ මේක වෙනස් කරන්න මම කියන්න ගත්තේ මේ தත්ත්වය ඇති වෙනවා කියලා මම කිව්වේ අපි කිව්වේ ඊට ගොඩක් කාලයකට ඉස්සෙල්ලා මං හිතන්නේ 2019 අන්තිම හෝ 2020 මුල කාලේදී මං ඒකත් ඔයගලන්ට පොඩ්ඩක් මතක් කරලා තෙන්නම් අපි වැටිච්ච තැන ඉඳලා අපි ගොඩනගන්න අපි කොහොමද එකතු වෙන්න ඕනේ කියලා අපි ජීවිතේ 15 වෙනිදා වෙනකොට ලංකාව පිටරටට ගෙවන්න තියෙන ණය මුදල් ගෙවන්න ලංකාවේ ඩොලර් නැහැ දැනට මහ බැංකුව ඩොලර් මිලියන 2800ක් ණයයි මේ ඩොලර් මිලියන ඩොලර් එකක් රුපියල් 200යි එදා ඩොලර් එක 200යි මහ බැංකුව ණයයි ඍණ රට ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට රට ඩොලර් වලින් ඍණ වෙනවා එතනින් පස්සේ මේ රටට දැන් මේ මං එදා කියපු දෙනේ ඊට පස්සේ රට අවුලට ආවා හැබැයි දැන් අපිත් අපිත් කරන්න ඕනි එක කෑ ගහ ගහ ඉන්න එකද නෑ අර අභියෝග තීන්දු අරගෙන මෙන්න මේ වැඩ ටික අපි කරන්න පටන් ගත්තා අපි ගරුසරු කියලා අපි මං එතන පිළිවෙල දාගත්ත මම කතා කරන්න එතකොට මේ මේ වෙලාවේ රටේ අර්බුදයක් ඇති වෙනකොට ගොඩක් අය පැනලා ගියා ගොඩක් අය පැනලා ගියා ඔය දැන් කතා කරන අයත් බගකීම් බාර ගන්න ආවේ නෑ ඒ වෙලාවේ පැනලා ගියා අපි අපේ ගේ ගිනි ගන්නකොට අපි පැනලා යනවද අපේ ගේ ගිනි ගන්නවා අපි ගෙන් ගින්න නිවන්න දෝනි ගින්න නිවන්න උත්සාහ කරනවද නැත්නම් පැනලා යනවද අපේ රටේ තරුණයොත් රටේ ගින්නක් ඇති වුණාම පැනලා රට යන්නත් පටන් ගත්තා සමහරු ඉගෙනගත්තු අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයෙන් දොස්තරකම් කරන සේරම ආපු අය නේ ડોක්ටර් අතෑරලා මයිග්‍රේට් වෙන්න පටන් ගත්තා රට අමාරුයි කියලා රට ගිනි ගන්නවා ඒකද අපි කරන්න ඕනේ රට ගිනි ගන්නකොට රට දාලා පැනලා යන එකද නෑ අපි ගින්න නිවන්න එකට එකතු වෙන්න ඕනේ එතනදී තමයි අපි මේ වැඩසටහන් සියල්ල අපි වගකීම බාර අරගෙන අපි මතවාද දැන් මේ අපි එහෙම මිනිස්සු රට යන්න ඕනේ රට අතෑරලා යන්න ඕනේ එහෙම තමයි මතවාද හදලා තිබුණේ ඉතින් එහෙම යනකොට අමාරුවේ වැටෙන්න අපේ ඩුබායි වලට ගිහිල්ලා වංචාකාරයන්ට අහුවෙලා එහෙම පටන් ගත්ත මිනිස්සු වැරදි මාර්ගවලින් ගිහිල්ලා තවත් පිළිකණු වල ලගින්න ඩුබායි වල තැන් තැන් වල ඒ වෙලාවේදී තමයි මේ අපි විසිට වීසා ජාවාරමට අහුවෙන්න එපා කියලා අපි කැම්පේන් කරේ අපි මුලින්ම අර කරේ අපි ඩොලර් ගින්නන්න කියලා රටට ඩොලර් ටික ගේන්න අපි පටන් ගත්තා වෙනස් වෙන්න අපි පටන් ගත්තු හැටි ඊට පස්සේ අපි අපිට ඕන වුණා මේ කම්කරුව මේ වෙනස් කරන්න කම්කරුව වෙනස් කරන්න නම් ස්මාර්ට් වැඩ ලෝකෙට යන්න නම් රටේ පවතින කම්කරු නීති වෙනස් කරන්න ඒකත් මොනව හරි කරනකොට වැරදි මතවාද හදන නිසා රටේ ඉතිහාසයේ ඉඳලම වැරදි මතවාදනේ හැදුවේ කම්කරු නීතියවත් වෙනස් කරන්න දුන්නේ කවදාවත් ඒ නිසා අපි සජීවීව ඕපන් හැමෝගෙම අදහස් අරගෙන හැමෝම අරගෙන අපි ඉන්පක්ස් වේදිකාව හදලා කට්ටිය එකතු කරගත්තා ගුවන් තොටුපළේ අපි මනු විශ්වාම වැටුප් දුන්නා ගුවන් තොටුපළ අපි ගිවිගමනික ශ්‍රමිකයන්ට වෙනම ඉඩ හදලා දුන්නා මෙහෙම නොඑක් වැඩ ඊට පස්සේ අපි එක්සත් ජාතික පක්ෂය වගේ තිබිච්ච එක අපි ගුවන් නෑ අපි එක්සත් ජාතික මිනිස්සු විදියට එකතු වෙමු කියලා අපි වෙනස්කම් එකතු කළා එතකොට අපි ගරුසරු වැඩසටහන අපේ වෘත්තිකේ අපි ඒ හවස තිබිච්ච වැඩසටහන එයාලව ගරුත්වය හදන්න පටන් ගත්තා මොකද ස්මාර්ට් වැඩෝ තමයි රටට ඕනේ ඒ අයට NVQ දෙන්න මේ තරුණයන්ටත් අපි NVQ සහතික දෙන්න හදන්නේ දැන් ඒකට තමයි අපි සූදානම් කරලා තියෙන්නේ ඕගොල්ලන්ගේ වෘත්තියේ පුහුණුවට ඒ වැඩ කරන්න එතකොට අපිට ඉන්නේ අපි විතරයි මං අර කලින් කිව්වේ අර අපි යාපනයේ පුස්තකාලේ ගිනි තියලා අපි ජාතිවාදී
තැන් තැන් වලින් අරගෙන ඉන්නේ. හැබැයි ඒව පැත්තකට දාලා අපි හැම දිස්සෙම ජාතීන් විදිහට එකතු වෙන්න අපිට මතකයි වඳ කොත්තු අරව මේවා අපි හැම දිස්සෙම ජාතීන් අතර අර්බුද නිර්මාණය කළා. එහෙම වුණොත් අතක් ඉස්සරහට යන්න බෑ. හැබැයි මේක වෙනස් කරන්න ඕන නිසා අපිට ඉන්නේ අපි විතරයි සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව අපි එකතු වෙන්න ඕනි. වැඩපිළිවෙල අපි හැදුවා. මෙන්න මේ විදිහට ස්මාර්ට් යූත් අපි හදාගත්තේ ඕගොල්ලන්ට අනාගතේ රට බාරගන්න කණ්ඩායමට ඔබව ශක්තිමත් කරන්න. අදින් පටන්ගෙන ඕගොල්ලන්ගෙත් එක්ක දිගට යන ගමනක් ආරම්භ කළේ ඒකට. එතකොට ඒතක මම මේ වෙලාවේ මතක් කරනවා මොකද්ද, අපිට දැන් මේ ගත්ත තීන්දුව රණලි වික්‍රමසිංහ මැතිතුමාගේ තීන්දුව ගත්තාම අපි ඒ තීන්දුවත් එක්ක එකතු වෙලා රට වෙනස් කරමින් ඉන්නවා. හැබැයි අපි අරම කරනවා මෙහෙම කරනවා කියලා කිව්වේ නැහැ. ඕගොල්ලෝ බලන්න ඕන ඕගොල්ලන්ගේ ගම්වල ඉන්න කයිවාරුකාරයෝ, මම ලබන මාසේ බිස්නස්යක් පටන් ගන්නවා, මම ඒක මෙහෙම කරනවා, මම ඒක ගොඩ දානවා, මම අර වැඩේ කරනවා, මම මේ වැඩේ කරනවා. උන් ජීවිතේට බිස්නස්යක් කරනවද? උන් ජීවිතේට වැඩක් කරනවද? හැම සාර්ථක මිනිස්සුම තමන් ඉස්සරහට කරන දේ ගැන ප්‍රසිද්ධියේ කතා කර කර ඉන්නේ නැහැ. දැන් අපි දකිනවා සමහර අය මං අරම කරනවා මෙහෙම කරනවා සින්තටික් කතා කියනවා. හැබැයි හරි වැඩකාරයෝ නම් වැඩේ කරගෙන යනවා දිගින් දිගට අස්සරහට, තමන්ගේ සැලැස්ම අනුව ක්‍රියාත්මක කරනවා, ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට මේ ලෝකේ අපේ තිබිච්ච තත්ත්වය බලන්න කල්පනා කරලා, මේ කොරෝනා එන්න ඉස්සෙල්ලා අධික නිෂ්පාදනයක් තිබුණා. Samsung ෆෝන් ගත්තොත් ලෝකේ ඉන්න ජනගහනයට වඩා ෆෝන් වැඩි. Samsung, Apple. අන්න ඒ වෙලාවේ තව කතාවක් මතක් වුණා. ඒ කිව්වේ බ්‍රෑන්ඩ් ආයි තෙන්නේ නැහැ කියලා. මේ ළඟදී කිව්වා Samsung දැන් හදලා ඉවරයි, Apple හදලා ඉවරයි, තවත් නම් බ්‍රෑන්ඩ් එන්න බෑ කිව්වා. එහෙම එකක් නැහැ. හෙට AI. තිබුණේ Nokia, තිබුණේ Hutchinson. මොනවද? Motorola, ගඩොල් බාග. ඊට පස්සේ තිබුණේ මොනවද? තව මොනවද ඒ කාලේ තියෙන BlackBerry. එහෙම ෆෝන් තිබුණේ. හැබැයි ඒ සේරම තියෙද්දි ඒක වෙනස් වෙලා ආව තව ෆෝන්. කවුද දන්නේ හෙට වෙනකොට තව අලුත් බ්‍රෑන්ඩ් එකක් AI ටෙක්නොලොජි මේවා දවසින් දවස වෙනස් වෙනකොට අලුත් බ්‍රෑන්ඩ්ස් වලට එන්න බැරිද? හැබැයි අර කයනායක කෙනෙක් කියනවා අලුත් බ්‍රෑන්ඩ් වලට තව යන්න බෑ, ෆෝන් තව හදන්න බෑ. අපි එහෙම අපේ රටක් විදියට අපි එතනට ආවේ නෑ කියලා. ඒ තමයි දැනුම. ඊට වඩා දැනුවත් වෙන්න ඕනේ. බ්‍රෑන්ඩ්ස් අලුතෙන් හැදෙන්න පුළුවන්, අලුතෙන් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේ මිනිස්සුන්ට වත්කම්, අර මං අතන කලින් ස්ලයිඩ් එකේ මිනිස්සුන්ගේ වත්කම් බොහොම තිබුණා, සල්ලි ගොඩක් තිබුණා. හැබැයි වාහන අධික ප්‍රමාණයක් වාහන ලෝකෙ නිෂ්පාදනය වුණා. හැබැයි එක පාරට කොරෝනා වසංගතය ආවා, ලෝකාර්ථික අර්බුදය ආවා. ඒක ලෝකාර්ථික අර්බුදයක්. අපේ රටේ විතරක් ආර්ථික අර්බුදයක් නෙවෙයි, ඒකත් එක්ක මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. වාහන නිෂ්පාදනය ආවේ නැහැ, ෆෝන් ආවේ නැහැ. මතකද අවුරුදු දෙක තුනක් මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. ඒකේ ප්‍රතිඵලයේ කොටසක් ලංකාවටත් ආවා. හැබැයි අපි ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ. අපි අපේ රටේම ප්‍රශ්නයක් විදියට තමයි අපි දැක්කේ. මේ මං ඉතිහාසයට යන්නේ. මේ සියල්ල වෙනස් කරන විවෘත ආර්ථිකේ 1977 තමයි ජේ.ආර්. ජයවර්ධන ලංකාවට ගේන්නේ. ඊට පස්සේ 80 මාග්‍රට් ඇච්චර් ගේනවා විවෘත ආර්ථිකේ. හැබැයි ලෝකේ විවෘත ආර්ථිකය ගැන හැමදාම ප්‍රශංසා කරන්නේ, අත්පොලසන් දාද දෙන්නේ මාග්‍රට් ඇච්චර්ගේ විවෘත ආර්ථිකයට. ඇයි ජේ.ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයට අපේ රටේ මිනිස්සු අපි පටන් ගත්ත කියලාවත් ඉස්සරහට යන්න දුන්නේ නැහැ. ඇයි? ඇයි පටන් ගත්තේ? UNP එකේ ඉන්නේ. අපි හැමදාම තාම කොටු වෙලා ඉන්නේ UNP, ශ්‍රී ලංකා, JVP. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා බලන්න නෙවෙයි. මේක මම ඉතිහාසය පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. මේක පක්ෂ වැඩක් නෑ අපිට. අපිට ඕනේ කරන්නේ හරි දේ. රටයි අපිට තියෙන අභියෝගය ඉස්සරහට තියෙන. ඒ අභියෝගය ජය ගන්න තමයි අපි එකතු වෙලා වැඩ කරන්න ඕනි වෙලා තියෙන්නේ. එතකොට මේ අභියෝග ජය ගන්න යනකොට හැම දිස්සෙම බිල්ලුම අවනවා, මතවාද හදනවා. මතකද මතවාද හදපුවා? ඇල්ලවැල්ලවායි පාර තියනවා නේද? දන්නවද පුතාල දූලා, ඇල්ලවැල්ලවායි පාර හදනකොට විජේවීර සහෝදරය ඇවිල්ලා වේදිකාවේ කියපු දේ, ඇමරිකන් ප්ලේන් බාන්න තමයි ඔය ඇල්ලවැල්ලවාය හදන්නේ, ඇමරිකාව ලංකාව ආක්‍රමණය කරන්න හදන්නේ කියලා කිව්වා. ඇල්ලවැල්ලවාය පාර හදනකොට වැල්ලවායටයි හම්බන්තොටටයි වතුර දෙන්න හදනකොට උමාවෙන් මෙන්න හිල කියලා කිව්ව. මතකද? නේද? කොහමද ගෙනල්ලා සෙනග ගෙනල්ලා කියනපු හැටි. උමාවය අන්තිමට උම්බොරු හිලක් බවට පත් වුණා. දැන් අද හම්බන්තොටටත් වැල්ලවායටත් අද වතුර එන්න පටන් ගත්තා මේ ජලාශය වැඩපිළිවෙල හරහා. අවුරුදු ගාණක් ප්‍රමාද කරා මේ මතවාද හදලා.
MCC කුමන්ත්‍රණයක් කියලා කිව්වා. මේ වැරදි මතවාද. ඊට අමතරව හම්බන්තොට වරායි ගලක් තියෙනවා කියලා කිව්වා. අන්තිමට මුන් කියනවා වරායට නැවක් කියන එක නිවුස් එකක් නෙමෙයි කියලා. නිවුස් එකක් තමයි. ගලක් තියෙන වරායකට නැවක් එනවයි කියන එක නිවුස් එකක්. ඇයි ඉතින් ගලක් තියෙනවා කියලා ලෝකෙ හැමතැනම කියලා. නැව් වෙන්නේ නැහැ එතකොට. තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කේ ආර්ථිකය හැදෙන්න තිබිච්ච අවස්ථාව. නැව් ටික ඇවිල්ලා 30,000ක් එහා පැත්තෙන් යනකොට ඒ නැව් ටික එතනට ගෙන්න ගන්න වුණා නම් මේ මතවාද නැතුව අපිට කොච්චර ඉස්සරහට යන්න තිබුණාද? ගලක් තියෙනවා කියලා කිව්වා. අන්තිමට ඒ බැරදි මතවාද රටට බැක්ෆයර් වෙච්ච හැටි. අද නැවක් කියන එකත් නිවුස් එකක් බවට පත් කළේ ඔය කට්ටියම තමයි කියන එකත් අපි මතක් කරලා දෙන්න ඕනේ. එතකොට CIA ප්‍රශ්න කිව්වා නොයෙක් මතවාද තමයි හැම වෙලාවෙම කරන්නේ. එතකොට අපිට ඕන වුණේ මේ අමාරුවෙන් ගොඩනැගෙන රට ඉස්සරහට අරගෙන යනකොට ආර්ථික අර්බුදේ වෙනස් කරගන්නකොට අර මං කියපු එක ආයි කියන්න මේ මතවාදෙදී අර අපි කියපු එක අනිත් පැත්තට බැක්ෆයර් වුණානේ දැන් ගලක් තියෙනවා කියලා. ඒකනේ අපිට දැන් මේ නැව් ටික අඩුවෙන් එන එක නැවුවක් එන එකත් නිවුස් එකක් උනේ. පහුගිය දවස්වල ලුණු නැති වුණානේ. ලුණු හිඟයක් ආවනේ. ලුණු ගණන් ගියානේ. එමෙතුමා අපි කුෂිකර්ම මතුමා. එතකොට වීඩියෝ ගියා මතකද සෝෂල් මීඩියා එකේ. ලුණු ගෙඩිය මෙහෙම වතුරට දානවා අරගෙන හොද්ද කනවා ලුණු. ඊට පස්සේ ලුණු ගෙඩිය ඉඹලා බත් කනවා. දැක්කද වීඩියෝ? දැක්කනේද වීඩියෝ? ඒ වීඩියෝ ලංකාවේ හදපුවාද? ඒ වීඩියෝ එකක් හරි ලංකාවේ හදපුවාද? නෑ. ඒ වීඩියෝ ලංකාවේ හදපුවා නෙමෙයි. හැබැයි අපි ෂෙයා කරේ. ඒවා ඉන්දියාවේ හදපු වීඩියෝ. කවුද ඒවා ෂෙයා කරේ? අපි. ලුණු ගෙඩිය කන්න අපිට සල්ලි නෑ කියලා පෙන්නන්න අපි ෂෙයා කරේ. අපි රට ඇතුලේ අපිටම නෙගටිව් කැම්පේන් එකක් අපි රට ඇතුලේ හදාගත්තා. කවුරු හරි දාන විස බීජ අපි අරගෙන යනවා. පහුගිය දවස්වල ලංකාව සෝලෝ ට්‍රැවලර්ස්ට, ඒ කියන්නේ තනියෙන් යන්න පුළුවන් කාන්තාවකට තනියෙන් ගමන් කරන්න පුළුවන් සංචාරකයින්ට ගමන් කරන්න පුළුවන් ප්‍රධාන රටවල් කීපය අතරට ආවා. පස්වෙනි තැනටද කොහෙද? වියට්නාමෙන්. මේක වියට්නාමේ වෙබ්සයිට් එකකින් එක ෂෙයා කරලා තිබුණා. 1, 2, 3, 4, 5 අපිද එක අපි වියට්නාමේ 5 or 6 එක ෂෙයා කරලා තිබුණා. හැබැයි ඒකට හහා දාලා කොහෙද එහෙම යන්න පුළුවන් ලංකාවේ කියලා ගහලා තිබුණේ වියට්නාමයේ අය නෙමෙයි ලංකාවේ අය. එතකොට අපි හහා දාන එක ලංකාවෙනුයි හහා දාන්නේ කියලා ජාත්‍යන්තරයේ ලංකාවට සංචාරය කරන්න කැමති අය දැක්කහම අපිට එයිද මිනිස්සු? එතකොට ඒ ගහන්නේ රනිල්ටද? ඒ ගහන්නේ අමරවීරටද? ඒ ගහන්නේ චානකටද? ඒ ගහන්නේ හරින්ටද? නෑ. ඒ ගහන්නේ රටට. මේ වැරදි මතවාද. හැබැයි අපිත් දැන් අපේ අතේ channel එකක් තියෙනවා වගේ අපි වැරදි මතවාද මේ ෂෙයා කරන වැරදි දේවල් ලෝකෙට වැරදි නිවුස් ගෙනියනවා. එතකොට අපි මේක චේන්ජ් කරන්න නම් ජනතාව චේන්ජ් වෙන්න ඕනේ. ඔබ වෙනස් වෙන්න ඕනේ. අපිට ඉන්නේ අපි විතරයි. අපි චේන්ජ් වෙන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ. අපි වෙනස් වෙලා අපි ඉස්සරහට මේ ගමන යන්න ඕනේ. මේ සිස්ටම් චේන්ජ් එක කරන්න අපි හැදිලා තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඒකට අපි ජාතික සමගිය අපි හදා ගන්න ඕනේ කියන එකත් මම නැවත වතාවක් මතක් කරනවා. ඒ වගේම ඔය අපිට ඉන්නේ අපි විතරයි. අපි එකතු වෙලා අපි ආරක්ෂා කරනකොට අපේ රටේ මං අර ෂෙයා කරන දේවල් ගැන මතක් කළේ. ඉතිහාසයේත් අපිට මතකයි අමරවිනය මහතුමා ලංකාවේ උද්ඝෝෂණ තිබුණා වරාය හදනකොට. කොළඹ වරාය හදන්නේ දෙන්නේ නැතුව උද්ඝෝෂණ කරා හැමදාම. අපි ස්ට්‍රැටජික් පොයින්ට් එකක රට තියෙන්නේ. හැබැයි උද්ඝෝෂණ කළා. හැමදාම මේවට විරුද්ධව විරුද්ධ වුණා. හැබැයි අපිට මොකද වුණේ? සිංගප්පූරුව ලස්සන්ට වරාය හදාගත්තා. ලී ක්වාන් යූ වරාය විවෘත කරනකොට කිව්වා ලංකාවේ ඔය වර්ජන කරපු වමේ ව්‍යාපාරයට බොහොම ස්තුතියි කියලා තමයි සිංගප්පූරුවේදී විවෘත කරේ. මොකද්ද සිංගප්පූරුවේ වරාය? අද හොඳම ස්ට්‍රැටජික් පොයින්ට් එක බවට හේපත්. හේ ස්ට්‍රැටජික් පොයින්ට් එක හේ නෙවෙයි, අපි ස්ට්‍රැටජික් පොයින්ට් එක. අපි තමයි ඉතාමත් වැදගත් තැනක තියෙන රට. හැබැයි අතන හදන්න උදව් කරේ අපි. අපි මේ මතවාදවල ගියා. අපිට ඒක වළක්ව ගන්න බැරි වුණා. ඇයි? අද අපි දේවල් වැරදි ඉස්සරහට ගෙනියන නිසා. මේකට කියනවා ඉතින් අර අපේ ගමේ කතාව නේද? ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියලා. අපි මෙහේ රණ්ඩු වෙනවා. අපි මෙහේ වැරදි මතවාද හදනවා. වෙන රටවල් ඒ වලින් ප්‍රයෝජන ගන්නවා. සමහරලාට ඒවා යටින් එන්නත් පුළුවන්.
අද අපේ ගුවන් තොටුපොළට විරුද්ධව මත හදන්නේ, අද අපේ වරායට විරුද්ධව මත හදන්නේ, ලෝකේ අනිත් රටවල් වෙන්න පුළුවන් ඒ අයගේ රටවල් වලට වෙන ප්‍රශ්න නිසා. හැබැයි අපි ඒව කරේ තියාගෙන ගිහිල්ලා අපේ සංවර්ධනය අපි අතරමඟ නැති කර ගන්නවා. හැබැයි මෙහෙම නැගිටින්න අපි අපේම මූල්‍ය විනයකුත් ඇති කර ගන්න ඕනි. අපිට සල්ලි ගොඩක් තියෙනකොට අපි ටෙලිෆෝන් එකක් ගන්නවා, ගන්න බැරි වුණත් Apple ෆෝන් එකක් ගන්නවා නැද්ද? පුළුවන් තරම් data card වැඩි වැඩියෙන් දා ගන්නවා නැද්ද තුල පුතාලා? පුළුවන් තරම් ඒක ඉවර වෙනකන් මල් කඩනවා නේද? එතකොට මේ අපිම වෙනස් වෙන්න ඕනි, අපි මූල්‍ය විනයක් හදා ගන්න ඕනි. අපි ආර්ථික වශයෙන් අපිට තීන ගානට වියදම් කරන්න, අපිට කොච්චර ගෑස් ගැන කතා කරනවා, මේ පළාත්වල හොඳට දර තියෙනවා, හැබැයි අපි ගෑස් එකෙන් තමයි උයන්නේ. ඔක වගේ උදාහරණ ඕනි තරම් අපිට කියන්න පුළුවන්. අපිට අර පරිස්සම් වෙන්න පුළුවන්කම, මූල්‍ය විනය කරගන්න පුළුවන්කම තියාගෙන අපි ඒක තියාගන්නේ නැති එක. හැබැයි ඒ වගේම මේ 75 වසරක හැමදිස්සෙම කියනවා 75 වසරක අවුලක් තියෙනවා. ඒක තමයි අපි ඒකට තමයි චෝදනා කරන්නේ. මේකත් මතවාදයක්. මේ මතවාද තමයි ප්‍රශ්නේ. මේ මතවාදේ මොකද්ද හදන්නේ? මම මේ ඕගොල්ලන්ගේ ඔළුව හදන්නේ අභියෝග ඕන එකක් බාරගෙන ඉස්සරහට යන්න ඕනි මතවාදේ ඕගොල්ලන්ගේ ඇතුළත් එක කතා කරන්න. 75 වසරක් අපි බැන බැන ඉන්නවා. 75 වසරක මුකුත් වෙලා නැද්ද? මේ හම්බන්තොට දියුණු වෙලා නැද්ද? 75 වසරක මුකුත්ම වෙලා නැද්ද? හැබැයි මේ වැරදි මතවාද නිසා තරුණ පරම්පරාවට පුරුදු කරලා තියෙන්නේ පොසිටිව්ව බලන්නේ නැතුව දියව් දියව් දියව්. හැබැයි කොයි තැනකවත් කියලා තියෙනවද අපි කරමු 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 කියලා, අපි එකතු වෙලා වැඩ කරමු 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 කියලා කොහේ හරි ගහලා තියෙනවද? ගහන්නේ IMF බිල් ආරක මේක දියව් අරව ගහනවා, අතීතයට චෝදනා කරනවා. හැබැයි අපි එකතු වෙලා කරමු කියලා තියෙනවද? අපි කියන්නේ නැහැ, අපි හැමෝම එකතු වෙලා කරමු මේක. ඒකටයි මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි කරමු එකතු වෙලා. කරව් කරව් නෙමෙයි ඒ හදපු මතවාදේ. ඒ පීඩණය තරුණයෝගේ ලේ රේ රත් වෙනවා. ඒ රත් වෙන ලේ වැරදි විදියට පාවිච්චි කරන්න නැතුව හරිතැනට අපි කරමු කියලා එකතු කරන්න ඕනේ. අපිට මතකයි 1988-89 ඉන්දියානු ව්‍යාප්තවාදය ගෙනල්ලා ඉන්දියාවට විරුද්ධ වෙලා, බොම්බයි ලුණු වලට විරුද්ධ වෙලා, සරංගවලට විරුද්ධ වෙ නෑ මොනවාද හැම ඉන්දියාවෙන් එන හැම එකටම විරුද්ධ වෙලා JR මරමු කියලා ගහලා ඉන්දියාවත් එක්ක එනකොට මොකද්ද කළේ? 60,000ක් තරුණ තරුණියෝ ඉන්දියාවට විරුද්ධව මතයක් හදලා මැරුවා. වෙනම මතයකට ගොඩ නැගුවා. 60,000ක් මැරිලා හැබැයි දැන් ආයිත් ඉන්දියාවට යනවා. රයිට් කමක් නැහැ, ඉන්දියාව හොඳයි කියලා. හැබැයි ඉස්සර ඉන්දියාවට විරුද්ධව පන්ති පහක් තියලා ඒ වගේම තමයි මේ 75 වසරක සාපය කියලා හදන මතවාදෙත් කියන එකයි මං කරන්නේ. මේකත් හදලා පහුගිය අරගලේ වෙලාවේ 7-8 දිනක් මරලා දැම්ම රටේ මිනිස්සු. මේ මතවාද හදලා වෙන වෙන තැන්වලට ගිහිල්ලා අන්තිමට ඒ සමනල ටික මරා දානවා. මේ සමනල වයසේ ඔයගොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලෝ වැරදි මතවාදවලට ගෙනිච්චොත් ඉතිහාසයේ වගේම අර අනාථ කරලා දාලා, ජීවිත නැති කරලා දාලා යන තැනට ගෙනියන්න පුළුවන්. හැබැයි 75 වසරක සාපේට කියද්දි 75 වසරක සාපේ තමයි 75 වසර ගොඩනගන්න නොදී වැරදි මතවාද හදලා, විරෝධතා හදලා රට ආපස්සට ගෙනියපු කණ්ඩායම කියන එක අපි මතක් කරනවා. එතකොට එහෙනම් අපි කොහොමද ස්මාර්ට් පැඩ්ඩෙක් වෙන්නේ? අපි එකතු වෙලා අපි මගෙන් පටන්ගෙන අපි වෘත්තීය පුහුණුවක් අරගෙන අපි අලුත් ලෝකය ගැන කල්පනා කරලා අලුත් ලෝකෙට මූණ දෙන්න අපි සූදානම් වෙලා ඒකට ඕගොල්ලන්ව රෙඩි කරන එක තමයි අද අපේ වැඩපිළිවෙල වෙන්නේ. එතකොට අද මම මුලින්ම කිව්වා මේ මතවාද පැත්තකට දාලා අපි දැන් අපේ රටට ඕනි කරන, අපේ රටට අවශ්‍ය කරන දැනුම, අධ්‍යාපනය ඒ සියල්ල එකතු කරගන්න ඕනේ. ඒකට තමයි අපි වෙනස් වෙන්න ඕනේ. ඒකට තමයි ලෝකේ අද තියෙන රැකියාව වෙළඳ පොළට ගැලපෙන්න හදන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලන්ට අද ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා වෘත්තීය පුහුණුව ලබා දෙන මෙතන ඉන්න සියලුම තරුණ තරුණියන්ට. හරි, වෘත්තීය පුහුණුව සඳහා ලබන සතිය වෙනකොට වෙබ්සයිට් එකට දානවා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියට වෘත්තීය පුහුණුවට නොමිලේ ඕගොල්ලන්ව වෘත්තීය පුහුණුවට යොමු කරනවා. ඕගොල්ල ගමේ ක්ලබ්ස් හදාගන්න ප්‍රාදේශීය ලේකම්තුමා දිසාපතිතුමාගේ උපදේශකත්වයෙන් ක්ලබ්ස් හැදෙනවා. ඒවලට අපි මේ අද පටන් ගත්තට මේ උත්ප්‍රේරණයකින් ඉස්සපස්සේ ඕගොල්ලත් එක්ක කතා කර කර ඕගොල්ලන්ව දිගටම ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. You're watching the Life Traveler Channel.